මෙදිනවල ශ්‍රී ලංකාවට බලපා ඇත්තේ දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වයක්. මේ හේතුවෙන් කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, ගැබිනි මව්වරුන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට අවදානම් තත්ත්වයක් පවතින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව අදහස් පළ කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න. මේ අධික උෂ්ණත්ව තත්ත්වය මුළු රටටම බලපානවා. නමුත් සුවිශේෂී වශයෙන් බස්නාහිර පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත, ඒ වගේම නැගෙනහිර පළාත සහ හම්බන්තොට සහ මොනරාගල කියන දිස්ත්‍රික්කවලට වැඩිපුර බලපානවා. මෙහි ප්‍රතිඵලය වන්නේ විශේෂයෙන්ම අවදානම් තත්ත්වයේ සිටින කණ්ඩායම් අපි අඳුනගෙන තිනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන්, ඒ වගේම විවිධ වෙනත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගන්න අයවලුන්. එතකොට මේ මොහොතේ අපිට කරන්න තියෙන විශේෂයෙන්ම විජලනයෙන් පිරිස් වළක්වා ගැනීම, ඒ සඳහා ප්‍රධාන වශයෙන් කළ යුතු වෙන්නේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීම, වැළැක්වීම සහ ජලය ඒ අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීම දිනපතා. තිබහ දැනුණට පැණිබීම පානය කිරීමෙන් වැළකීලා ඉන්නට ඕන. අත්‍යවශ්‍ය කාරණයකට ඇරෙන්න උදේ 11ත් හවස 3ත් අතර කාලය තුල එලිමහනේ අවුරශ්මයට නිරාවරණය වීමෙන් වැළැක්වීමෙන් අපිට මේ ශරීරයට මේ තාපයෙන් වෙන හානිය වළක්වා ගන්නට පුළුවන්, විජනනය වළක්වා ගන්නට පුළුවන්. දැඩි අවුරශ්මෙන් ප්‍රවේශම් වණ්ඩයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ අතර ජනතාවගෙන් ඉල්ලා සිටින. මේ දිනවල ලංකාවට බලපාන්නේ අන්තර් මෞසම් කාල පරිච්ඡේදය. ඒතර මේ කාලයේදී විශේෂයෙන්ම සූර්යාලෝකයේ උදේ කාලයේ වැටිලා වායුගෝලයේ සහ ජලාශ රත් වෙනවා. මේ ජලාශවල තියෙන ජලය වාෂ්ප භවණයේ ක්‍රියාවලිය තුළින් වායුගෝලයට එකතු වෙනවා. එතකොට මේ වායුගෝලයට එකතු වීම තුළ වායුගෝලයේ ජල වාෂ්ප වලින් සම්තුත් වෙලා තියෙන්නේ. එතකොට අපේ ඇඟට දාන දාඩිය ඉක්මනින් වියල්ලා යන්න විදිහක් නැහැ. මොකද වායුගෝලයේ පිරලා තියෙනවා ජල වාෂ්ප. හැබැයි මේ ජල වාෂ්ප වලින් වැසිවෙහි වලාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් මේ දිනවල අඩුයි. හැබැයි සමහර තැන්වල දිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව තමයි මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ ගත්තම වේගය ඉතාම අඩුයි. ඒක නිසා අපේ ඇඟ ළඟ තියෙන ජල වාෂ්ප අපේ ඇඟින් ඉවතට ගමන් කිරීමේ ප්‍රවණතාවයත් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම කරුණු හේතු කොටගෙන ඇඟට දැනෙන උෂ්ණත්වයේ වැඩිවීමක් මේ කාලය තුළ පවතිනවා. ඒතකොට මෙන්න මේ ඇඟට දැනෙන උෂ්ණත්වයේ වැඩිවීමෙන් හින්දා ජනතාවට අධික මහන්සි ගතිය, කලන්ත ගතිය මේ වගේ දේවල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. පුළුවන් තරම් ජලය පානය කරන්න කියන එක තමයි ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ. මීට අමතරව මේ දිනවල වර්ෂාපතනය ගත්තම උතුරු මැද, නැගෙනහිර, ඌව, සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුකම්පණය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අදාළ මාර්ගෝපදේශ මාලාව යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී අධික උෂ්ණත්වයක් සහිත කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවලදී අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එලිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල දීමෙන් වලකින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා ඇත්තේ. සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එලිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවද සඳහන්. වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම වඩාත් සුදුසු බවද එම නිවේදනයේ සඳහන්. අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පාසලින් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා සහ පුහුණු වීම නැවැත්විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.